අද පැලෑටි සහ දස්සල් පාඩමේ තිබෙන විෂය නිර්දේශයේ තිබෙන කොටස් ටික අපි සාකච්ඡා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. මේ මේ පාඩම ඔයාලා තුන වසර ඉඳලම කරන පාඩමක්. මේ දෙක වසරෙත් තියෙනවා. ඉතින් මේ පාඩමේදී අපි ගොඩාක් දේවල් දැනට ඉගෙනගෙන තියෙන පුතේ. මේ හතර වසර විත් අපි ගොඩක් දේවල් ටික අපි ඉගෙන ගත්තා. දැන් පහ වසරෙදි මේ පාඩමේ තවත් කොටසක් අපිට ඉගෙන ගන්න තියෙනවා. හැබැයි මේ පාඩමේදී ඔයාලට ගොඩක් ක්‍රියාකාරකම් තමයි තියෙන්නේ. දැන් හතර වසරෙදී වඩා ඊට වඩා ටිකක් ලොකු ක්‍රියාකාරකම් ටික අපිට කරන්න තියෙන ඉතින් ඒ ඔයාලට පාසලේදී වගේම දිවසේදීත් කරන්න පුළුවන්. ඒ ක්‍රියාකාරකම් පාසලේදී වගේම දිවසේදීත් කරන්න පුළුවන්. හොඳද? ඉතින් අපි දැන් පන්තියේ ඉන්න නිසා අපි මේ ක්‍රියාකාරකම් ටික දිවසේදී කරන්න පාසලේදී කරනවා වගේම දිවසේදීත් දැන් ඔයාලට ඒවා කරලා බලන්න පුළුවන්. ඒ මොනවාද? එහෙනම් අපේ පන්තියේ වැඩ අපි දිවසේදී කරමු. හොඳයි. එහෙනම් අපි බලමු මේ පාඩමේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා. මුලින්ම මේ මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මේ ඔ පැලෑටි හා දස්වැල් වල මේ ස්වභාවය නැත්තම් මේ අපි කියන්නේ ඒ පැලෑටි හා දස්වැල් වල ස්වභාවය වෙනස් වී ඇති ආකාරය අපි නිරීක්ෂණය කරනවා. ශාකයේ තියෙන විවිධ කොටස් වල දැන් අපි කන්දේ ස්වභාවය, මුල් වල ස්වභාවය, පාත්‍ර වල ස්වභාවය ඊට පස්සේ ආයි ශාක කොහොමද මේ බීජ විවිධ බීජ වර්ග නේද ඒවා තම වර්ගය බෝ කරන්නේ කොහොමද ශාක මේ ශාක තම වර්ගය බෝ කරන්නේ මොන වල විදියෙන්ද ඔන්න ඕව තමයි අපි මේ පාඩමේ විමර්ශනය කරන්නේ ඒ වගේම අපි මේ පැලෑටිකා ගස්වැල් වල පැවැත්ම පිළිබඳව අවධානය යොමු කරනවා මොකද මේ කාලේ ඔයාලා දන්නවා ශාක සහ සතුන් දෙන්නේ ඉනිසාගේ ලොකු තර්ජනයක් තියෙනවා ඉතින් අපි ඒක නිසා මේ පාඩමේදී අපි කතා කරනවා කොහොමද ශාක වල පැවැත්ම අපි ආරක්ෂා කරන්නේ ඒ වගේම මේ වන ගහණය දැන් අඩු වෙනවනේ ටික ටික නේද ඉතින් වනාන්තර බේර ගන්න හරිම අමාරුයි මේ මිනිස්සු තමන්ගේ විවිධ ක්‍රියාකාරකම් වලට වනාන්තර කපා දමන වනාන්තර විනාශ කරන ඒක නිසා මේ වනාන්තර විනාශ කිරීමේ ඇති වෙන අහිතකර ප්‍රතිඵල ඒවා අපි සාකච්ඡා කරමු ඒ වගේම රුක් රෝපණය මේ කාලේ රුක්රෝපණය තමයි වැදගත්. ඒ නිසා රුක්රෝපණය ගැන අපි කතා කරනවා. හරි. ඒ වගේම නිර්මාණක් තියෙනවා කීයක් තියෙනවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම මේ කර්මවාර පෙන්නනම් මේ අපි ඉගෙන ගනිතු කොටසක් මෙන්න මේක බලන්නකෝ. ශාකවල මේ පින්තූරෙන් පෙන්නන්නේ මේ ශාකයක කොටස් නේද? ඔයාලා දන්නවා මල් ගෙදී මේ අතු තියනවා පළ තියනවා නේද ගෙදී. ඔය මේ උඩ තිබෙන කොටස මේ පොළවේ උඩ තිබෙන්නේ මේ කඳ තියනවා නේ. ඒ දෙකින් පස්සේ පොළවේ යට තියෙන කොටස ඔව් ඒකේ මොනවද තියෙන්නේ? මුල් තියෙන්නේ මුල් පද්ද තියෙන්නේ මුදුන් මුල තියනවා ඊට පස්සේ පැටි මුල් තියෙනවා මුදුන් මුල තියෙනවා පැටි මුල් තියෙනවා ඉතින් ওই ටික තමයි අපි ශාකයක කොටස් විදියට අපි ඉගෙනගත් නේද හයි ඒකේ නම් ඔයාලට ගෙදරදී මේක අඳින්න පුළුවන් නේද නැවත මතක් වෙන්න රයිට් එහෙනම් අපි ඒකට තරුවක් දාලා ලියමු මේ ශාකයක කොටස් අඳිමු ශාකයක
एक ओयाला बलागेन अंदी हमने पॉइंट हरी नै अपने बलागन पुनः पुलवासरित मेकर निपाण में दिए नवा उनका वाटे के बलागन पुरु चांके होता एक तो ओयाला पितु बागे आपकी तरीके दिए मापने पितु बागे आपकी तरीके दिया है तो वाला दानों ने चांके होता मूल कांड में पात्र माल केडी ने दिन में शाके का कोटा सातरी शाके के मूल वाली इन तमाय शाके के लोकु सेवे आप कर शाके का मूल वाली लोकु सेवे आप कर में ये वटा वाल विविध क्रियाकार का पावन कर लेती हूँ खतरा रखते हैं मूल वाली अरे पाट वातुर दाल अने इन पात्री वातुर मुझे शाके तो रागन थी ओके में उधर शाके यातार को मत करे अभी ये ठीक है इस पास उधर माला आ रहा है वार में पहले करने में नहीं जापू अस्तु जाने पहले उधर माले अभी तो निरीक्षण करने को रहा जब आप इतना वा ये जाले को होने तो रहा तो इस शाके मूल वाली एक ऐसा मैं मूल वाली ही लोगों से यहाँ कर लो शाके का वस्त जाले कोमर तहा अनुकूल आवश्यक करने पोषण कोटा में मूल में इन समय पे तो उड़ा गाने लगाए एक अनिसा अभी मूल क्या ने ठीका मतलब तो अभी निरीक्षण एक तल बढ़ाने को मिलते हैं मतलब ये ना आप बालों मुझे नेके दीवार कराने थी नेको क्रियाकार तो मतलब कंट्रोल में लेसी में पासुए में मूल आते वगैरह कुलवा पहले निरीक्षण शाके का मूल हटा के नहीं थी स्थान है वो किंतु कोतला तो शाके मूल हटा के नहीं है थी ये वाके मूल बेदी ऐतिहासिक है कौन सा मूल बेदी ने मूल कोई तेरे दूरन पे भी ही तेरे वाला आने एक तब में आपने निरीक्षण कराने ठीक आपने एक एक परीक्षण है आपने कराने पूर्वांग वाले में එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන් දැන් පැලෑති වල දැන් ඔයාලේ දිවස ආසන්නයේ තිබෙන වෙනත් ගස් වැල් තියෙනවනේ ඒවැයි මුල් පිහිටා ඇති ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන් ඔය උදාහරණයක් විදියට කොස් පොල් දෙල් පුවක් ආදී ශාකවල මුල් පිහිටා ඇති ආකාරය මොකද අපි එක රූප කතාවන කිලු බලමු හරි ඔ මම මේක පෙන්වන්නම් ඔයාලට मूल निरीक्षण करण में योग्य अत्याचार के उदाहरण बोलवा तर में प्रदान मूल ने पैती मूल बेदी यदि आकार है ये वो तमें तीन है में तीन है आपे निवासासन जिन कोस्टा सकर मूल की बने भी थी बराना कोस्टा सकर मूल ना मैं कहती पड़ाव यात्रा गोड़ा दूर भी ही देने वाले कोस्टा सके हैं मना गोड़ा दूर मूल भी ही देने वाले वाके मुदुन मूला इका विशाल है इधर पास में पुआ दासक मूल तीन विधि
ඒවැයින මුදු මුලක් නැති බව ඔයාලා දන්නව නේද? මේ එතකොට ඒවැයි අර මේ මුල් ගොඩාක් තියෙනවනේ. ඒවා පොළවට හොඳින් සරි වෙලා තියෙන්නේ හොඳ ශක්තියක් තියෙන ඒවා. එතකොට පස සෝදාගෙන යාමත් මේ මුල් වලින් වලක්ව ගන්න කිව්වේ නැද්ද? මොකද්ද? වලක් තියා ගන්න කිව්වේ නැද්ද සර්? නෑ නෑ මොකද තියා ගන්න කිව්වේ නෑ. හරි එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු. හරි ඔයාලා ලියන්න අද අපිට මේකට විභාගයක් වාරයක තිබුණේ නේද? හරි ඒතර යටින් අපි ලියමු. ශාපයට මෙන්න මේ ශාක දෙකේ මම ඔයාලට ශාක දෙකක් දෙන්නම්. ඒතරදි නිරීක්ෂණය කරන්න. එකක් තමයි කොස් ශාකය. අනිත් එක තමයි කුවක් ශාකය. මේ ශාක දෙකේ මුල් නිරීක්ෂණය කරනවා. මෙතන යටි මේක ඔයාලා නිරීක්ෂණය කරලා අඳින්න ඔක්ෂාර්ථී මුල් පද්ධතිය වල නිරීක්ෂණය කරා නේ කොස්දාසක් ළඟට ගිහිල්ලා ටිකක් මුල් පෑදුණු කොස්දාසක් ළඟට යන්න එතන නිරීක්ෂණය කරා ලේසියි එතකොට මුල් කොහොමද තියෙන්නේ ඒ වගේම පුවක් දසක හොඳට මුල් පෑදුණු පුවක් දසක් ළඟට ගිහිල්ලා මුල් නිරීක්ෂණය කරා නම් දැන් පිටුර වලත් පෙන්නනවා නිරීක්ෂණය කරන වාලා එක අඳින්න ඕන අඳින්න ඕන හරි යටි පොත් දෙකක් තියාගන්න මේ වගේ එක අඳින්න පොත් දෙකක් ඇඳලා තියන්න ඒ මුල් පද්ධතිය අඳින්න ඕන දැන් එතකොට කොස් දසක නම් අපිට අර මුදු කුල විශාලයි නේද මුදු කුලත් එක්ක මුල් බෙදිලා 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 තියෙන ඇති මුල් තියෙනවා කුඩා මුල් තියෙනවා ඒ මුදුන් මුලක් තියෙනවා. හැබැයි පුවක් දැසේ ඔයාලා අඳිනකොට ඔයාලා තේරෙන්නේ මේක මුදුන් මුලක් නැහැ. ඒ අර මේ අනිකුත් අර පැදි මුල් තමයි ගොඩක් තියෙන මුදුන් මුලක් රහිතයි මුදුන් මුලක් නැති. අර ෂාක්. ඒ වගේ තව ඒ මොනවද පුවක් විතරද තියෙන්නේ. පොල් තියෙනවා නේද? තාල් सहित शाक අර පාලා මේ තියාගත්තද මේ දෙක පොඩි දෙකක් තියාගත්ත. හරි අපි යටි ලියම ප්‍රශ්නයක් මුදුන් මුල සහිත ශාක
නාම කරන්න මුදුන් මුලක් සහිත ශාක නම් කරන්න එක අපි ලියමු දැන් මුදුන් මුලක් තියෙන ශාක ඔයාලා දන්නවද මොකද්ද කරන්න ඕන කියලා ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න තියෙනවා මුදු මුලක් සහිත ශාක දැන් අපි එකක් ගන්නවා ඕස් මේ අඹ තවනිය රාම්බුතාන් පොල් මුදුන් මුලක් සහිත පුතේ රහිත නේ පොල් බෑ පොල් වල මුදුන් මුලක් නෑ අර මේ පැති මුල් තියෙන්නේ මේක ගොඩාක් මේ මුල් රාශියක් තියෙනවා දෙල් දෙල් මාර නෙයි ගොඩාක් මේ වගේ ශාක වල මුදුන් මුල් තියෙනවා අපිට ගොඩක් කියන්න පුළුවන් පේන ගස්ලබු ඔව් මේ වගේ අපිට පරිසරයේ සොයාගන්න ඊළඟ ප්‍රශ්නය දෙවනි එක මුදුන් මුලක් රහිත ශාක නම් කරන්න පොල් ඕ ඒවට අපි කියන්න පුළුවන් දැන් පුවක් අපි දැන් අඳුන ගත්තා පොල් තායි ආල වර්ගයේ තය ශාක කියලා අපි ඒවට කියනවා. ඉතුල් පඳුර වර්ගයක් තියෙනවනේ. පඳුර වර්ග. ඒවත් මුදුන් මුල් නැහැ. කෙසෙල්. ඔව් කෙසෙල්. හොඳයි එහෙනම් අපි ඊළඟ වැඩේට යමු අයිම මේක මකනවා पत्र
හැබැයි ඒකත් අර නිරීක්ෂණය කරලා තමයි සොයාගන්නේ. ඉතින් ඔයාලට තමන්ගේ නිවසවට තිබෙන මේ පරිසරයේ තිබෙන ශාකයක නමක් ඔයාලා දැන් මතක් කරගන්න. අක්කයි ශාකයක නමක් තමන්ගේ නිවසවට තියෙන. ඔන්න දැන් ඒක හෙට ඒ ශාකය ගැන ඔයාලා තොරතුරු සොයාගන්න. ඒකට ඒකේ ඔයාලා තොරතුරු හොයන්න මෙන්න මෙහෙම. ශාකයේ නම මොකක්ද? අපි තුම අඹ නම් අඹ කියලා ලියනවා නේද? කඳේ වට ප්‍රමාණය ඒ කියන්නේ මේ කඳ කොච්චර වට ප්‍රමාණයක් කියලාද වට පුළුවන්නේ මේ මනින්න සෙන්ටිමීටර වලින් කොහොමද මනින්නේ මීටර කෝදුවේ මනින්න බෑ වට ප්‍රමාණය අපි අර ටේප් එකකින් ඕන මනින්න මේ අපි අර මේ රෙදි වල ටික මනින්න ටේප් එකක් තියෙනනේ ඒකෙන් තමයි අපිට මනින්න වෙන්නේ ඒකේ සෙන්ටිමීටර වලින් නේද තියෙන්නේ හරි निरीक्षण අතු පෙදිල තිබෙනවද කියලා බලනවා ඒ පොත්තක් තිබෙනවද කියලා බලනවා කඳේ වෙනම කුහර තියෙනවද කියලා බලනවා සමහර මේ කඳන් වල තියෙන වෙන කුහර තියෙන හැදিলা ඒ සමහරලාට ඒවයි සතු එහෙම ඉන්නව කිරා උපානිනවා කියලා අය තමයි කුරු විවහන විදියට ඒව පාවිච්චි කරනවා නේද ওই විදිහට මේ කඳ ඒ ශාකය ගැන අපි නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරලා පස්සේ මේ निरीक्षण දසක කඳ නිරීක්ෂණය කර ශාකයේ නම මුලින්ම දැන් ඔයාලා සොයාගන්න ශාකයේ නම ලියන්න ශාකයේ නම ලියන්න වල නිරීක්ෂණය කර දෙවෙනි එක කඳේ වට ප්‍රමාණය කඳේ වට ප්‍රමාණය තුන්වෙනි එක අතුගෙටි තිබේද අතුගෙටි තිබේද අතර ඔප්පක් තිබේද ඔප්පක් තිබෙනවද කියලා ඔප්පක් පහ දෙන කුහර තිබේද
හරි ඉක්මන් කරලා ලියා ගන්න මොකද දැන් අපි ගසක කඳක් කඳන් අපි ටිකක් බලමු නේද පින්තූර ටිකක් බලමු आओ मैं तीन खाना दें मैं खाने का तो इतना शक्ति मात्र का मैं डैडी मैं खाने पर हाँ एक बैलू होते हैं मर एक आते हैं मैं नहीं तो वाटर प्रमाण है मीटर का देखा कितना है तीने आतु बेदी तीन वाला वो आतु बेदी लती है ना गोड़ा कुत्ते हो या आतु बेदी लती है ना गैस वाले मुदुन मुला कुत्ते है ना आतु हाँ इन बसे में ओ में इलाके प्रांतीय डाल बालों आतुबे तो पोतक तीनों आते ओ तीनों पोतक तीनों ने पेन आते हाँ इलाके तो पुहर रहे में तीनों आते किला हाँ ओ एक ना आपने में देते पेन ने ओ दें मेरे मेक बाला ना मेक आना मेक वाके का कर तो तीन पोल शाके ना वो पोल वाटर प्रमाणी यार बड़ा वाटर लोकु वाटर प्रमाणी अपने ताई पोतक दिए ना वां बेना कुंगर दिए ना वां ओ ये वाला गोड़ा के लावर आडू ही बेमे नहीं है मैं कितुल वाके वाई ना बेना कुंगर दिए ना एक आकल दिन वाट पास है और बेना कुंगर दिए ना वाक पर ही मने ते मेवा के खाना कर तो ते मेवा पुलवा पैलेटी है थोड़ी पैलेटी है तो खाना निरीक्षण एक रन और दें मेक चाके नाम मिरिस खाने वाटर प्रमाण है सेंटीमीटर गाना අතු බෙදී තියනවාද? ඔව් බෙදලා තියෙනවා. පොත්තක් තියනවාද? පොත්තකුත් තියෙනවා. අපිට මුදී මේක එකක් ලියන්න බැරි වුණා. එක අපි 6 වෙනි එක ලියා ගනිමු. 6 ලියා ගන්න. කඳ මෙලෙක් දැකි मिरिस वाला मिरिस का तो देखा मेले ने डैडी ने ताबे का भी आपने හොඳයි ඒක අපි වාරා නිරීක්ෂණය කරන්න එහෙම කරාට පස්සේ මේ අපිට ලොකු තොරතුරු ටිකක් ලැබෙවි දැන් අපි ළමයි ගොඩාක් දෙනෙක් එහෙම තොරතුරු ටික අරගත්තොත් නේද විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා අපි පාසලේදී තොරතුරු ටික මේ ගියාම අපිට පන්තියේ විතරක් ඔයාලා හිට කරාට පස්සේ එක එක්කෙනා එක එක දස් වර්ගනේ තෝරගන්න එතකොට හැම දහතම වගේ තොරතුරු ටික අපිට ගන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් ඒවෙන් වර්ග කරගන්න ඒ කොහොමද වර්ග කරන්නේ සමහර දස් වල අතු බෙදিলা තියෙනවා නේද සමහර ඒවා අතු බෙදিলা නැහැ ඒ සමහර ඒවා කඳ මෙලෙක් නේද සමහර ඒවා දැඩි කඳක් තියෙන දැඩි කඳක් සමහර ඒවා මෙලෙක් සමහර ඒවා දැඩි කඳක් ඉතින් ඒ විදිහට අපිට වර්ග කරගන්න පුළුවන් හොඳයි එහෙනම් අපි එකට වගුවක් හැදලා ලිපු ये वाक्य पूरा
आपको बेदी ऐसी And the garden is there? Oh, and the garden. And the mele. And the daddy. आपको बेदी का तीन होने මම නැවතත් ලින්ක් එක දානවා දැන් දාන්නම් ඔබ මේක ඉක්මනට ලියා ගන්න